අපි අද බලමු මැලේ අච්චාරු එකක් පහසුවෙන්ම රසට හදාගන්න හැටි. මේ මැලේ අච්චාරු එක හදාගන්න ඕන කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. මම මේකට මුලින්ම අරන් තිනවා ලොකු බීලුණු ඉඩි දෙකක් මේ වගේ ටිකක් ලොකුවට කැළි හිටින්න කපා ගන්න. මාළු මිරිස් කරල් දෙකක් විතර පොඩියට කපා ගන්න. කැරට් අලයක් විතර මේ වගේ කැළි හිටින්න කපා ගන්න. තව අපිට රටේන්දි අවශ්‍ය වෙනවා. මම අරන් තිනු රටේන්දි ඇට ඉවත් කරගෙන ග්‍රෑම් 100ක් විතර. මේ රටේන්දි වල ඇට ඉවත් කරගන්න ඔයාලට පුළුවන් රටේන්දි වලට උණු වතුර දාලා විනාඩි 5ක් විතර තියන්න. එතකොට පහසුවෙන්ම ඇට ඉවත් කරගන්න පුළුවන්. තව අපිට විනාකිරි මේසැඳි 3ක් විතර ඕන වෙනවා. සීනි මේසැඳි 2ක්. ඉඟුරු සුදු ලුණු මේසැඳක්. අබ තේහැඳි භාගයක්. මිරිස් කුඩු මේසැඳක්. තව අපිට රස අණුව ලුණු අවශ්‍ය වෙනවා. මේ මැලේ අච්චාරු එක හදන්න ඕන කරන දේවල් ටික මම මේ වීඩියෝ එක පහලින් දාලා තිනවා. ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු ඊළඟට මේ මැලේ අච්චාරු එක හදා ගන්න හැටි. මේ මැලේ අච්චාරු එක හදා ගන්න මුලින්ම මේ රටේඳි ටික හොඳට අඹර ගන්න ඕන. මම මේ රටේඳි ටික බ්ලෙන්ඩර් එකට දාලා හොඳට අඹර ගන්නවා. රටේඳි ටික මේ වගේ හොඳට අඹර ගන්න ඕන. මේ රටේඳි ටික අඹර ගන්නකොට ටිකක් අමාරු වගේ නම් අඹර ගන්න මේකට විනාකිලි ටිකක් එකතු කරන ගමන් මේ ටික හොඳට අඹර ගන්න. ඊළඟට මේ වගේ මැටි භාජනයක් ලිපේ තියලා ඒකට විනාකිලි කෝප කාලක් විතර එකතු කරගන්න. විනාකිලි ටික ටිකක් රත් වුණාට පස්සේ මේකට ඉඟුරු සුදු ලුණු ටික එකතු කරගන්න. ඊළඟට අබ තේහෙන් භාගයක් විතර එකතු කරගන්න. තව මිරිස් කුඩු මේසැන්දක් විතර. ඊළඟට රස අණුව ලුණු එකතු කරගන්න. ඊළඟට අපි කලින් අඹරගත්තු රටේඳි ටික මේකට එකතු කරගන්න. ඒත් එක්කම සීනි ටිකත් එකතු කරලා හොඳින් මේ ටික කලවම් කරගන්න. ඊළඟට මේකට අපි කලින් කපාගත්තු ලුණු ටිකයි කැරට් ටිකයි මාළු මිරිස් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ ටික මේ විදිහට ටිකක් හොඳින් කලවම් කරගෙන ඊළඟට ලිප ඔෆ් කරගන්න. මේ වෙලාවේදී ලුණු මදි වගේ නම් තව ලුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. හරි, මම දැන් මේ මැලේ අච්චාරු එක හදලා ඉවරයි. ඔයාලත් ඉතින් මේ විදිහට පහසුවෙන් රසට මැලේ අච්චාරු එකක් හදලා බලන්න කොහොමද කියලා.